ජනපති මෙහෙවරක සද්දින මතකය. නොවැම්බර් 26 වෙනිදා ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් හිදී මෙදින පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නොවැම්බර් 27 වෙනිදා අන්තර්ජාතික තේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ කෙරුණා. නොවැම්බර් 28 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරුණා. නොවැම්බර් 29 වෙනිදා වී අලෙවි මණ්ඩලය BMB රයිස් වෙළඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. නොවැම්බර් 30 වෙනිදා කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසන් ජලාශය වූ මොරගහකන්ද කුලසිංහ ජලාශයේ පින්සාර දියවර පළමු වරට මෙදින උතුරාවාන් දැමුවා. ස්වකීය දීර්ඝකාලීන සීනේ සැබෑ කරමින් නිර්මාණය වූ ජලාශ්‍රය උතුරා වාන් දමනු දකින්නට ජනාධිපතිතුමාද ජලාශ්‍රයේ අභිමුවට පැමිණ සිටියා. මම මගේ ජීවිතයේ මම පෞද්ගලිකවත් ඉහළම සතුට ලබපු දවස මුරගහකන්ද ජලාශයෙන් ජලයෙන් දවස. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දුක්විඳින අසරණ ගොවි ජනතාවගේ බඩගින්න නිවන්න දුක නිවන්න මේ යෝධ සංවර්ධන ව්‍යාප්තිය අද විශාල යුග මෙහෙවරක් ඉටු කරලා තිබෙනවා. පෙර රජ දවසින් පස්සේ මේ රටේ ක්‍රියාත්මක වන ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ගෝවිදුක නිවන යෝධ තම ඓතිහාසික මහා වික්‍රමය මේ මොරගහ කන්ද කළුඟ සංවර්ධන ව්‍යාපාරයයි කියලා මම. වියලි ගම් නිගම් සරතැස නිවන ලෙසින් නිලන දියවරින් මුව විට පිරී ගොසින් වාන් දුරු මැදින් උතුරා ගලන රුවින් මොරගහ කන්ද මහ ජල මුනි තුමිකි බලන් ජනපති මෙහෙවරක සත් දින මතකය.